එංගලන්තේ ඉඳලා කුණු තොග ගෙනලා තියෙනවා කන්ටේනර් ලෝඩ් 300 ගාන. සමහර කන්ටේනර් ලෝඩ් බාලා ඒවා විවෘත එලිමානේ අවුවට වැස්සට හසු වෙමින් ගොඩ ගහලා තියෙනවා. එතකොට ඒවා නිසා ඇතිවෙනව පරිසර දූෂණය, පරිසර මධ්‍යම පරිසර අධිකාරිය ඒ පිළිබඳව තීන්දුවක් දීලා තියෙනවා. මේකෙන් මේ රටේ පරිසරයට ගොහානියක් වෙනවයි කියන. අපේ රටට යමක් ගේනකොට එය පරීක්ෂාවෙන් තොරව ඒ ස්ථානයට යාමට ඉඩ දෙන්නට ඕනේ කියලා ගැසට් පත්‍රයක් තිබුණා 2013. නමුත් කුණු ගෙන ආවේ නැහැ. ඒ ගෙන ආවේ BOI එකෙන් ආයෝජන මණ්ඩලයෙන් අනුමත කරන ආයෝජන කර්මාන්ත වලට වමනා යදවුම් උපකරණ ආදී. ඒවා තමයි ප්‍රමාද නොවි පරීක්ෂණ නැතුව ඒ තැන් වලට ගෙනියන්නට ඉඩ දී තිබුණේ. එහෙම තමයි මේ ගැසට් පත්‍රය අරමුණු කළේ. නමුත් ඒකට මෝහ වෙලා මේ කොම්පැනි ෆ්‍රී ට්‍රේඩ් ෆ්‍රී ජෝන් කොම්පැනිය හේලිස්ලාගේ මේ කුණු තොග ගෙන ආවා. කුණු බාල්දිවල තියෙන දේවල් අරගෙන යැපෙන මිනිස්සු අපි දැකලා තියෙනවා මේ රටේ. අපි ඒ තැන්ට ජාත්‍යන්තරව වැටිලාද වෙනත් රටවල් වල අපද්‍රව්‍ය වලින් අපට යමක් අහුල ගන්න ඒ තැනට අපි ලංකාව වැටිලාද? දැන් මේ අපද්‍රව්‍ය නිරෝධායනය කිරීම, ඒ කියන්නේ වය මොනවා හරි තියෙනවද ලංකාවට අයිති කර යම් ද්‍රව්‍යයක් හෝ යම් දෙයක්. දැන් මේව එහෙම නිරෝධායනය කළා නැහැ. නිරෝධායනය කරන්න තියා ඒවායේ ඒ කොන්ටේනර් පෙට්ටි අරින්නවත් බෑ. හේලි සමාගමේ ෆ්‍රී ජෝන් සමාගම මේ කරලා තියෙන්නේ ලොකු බරපතල අපරාධයක්, ඒ වගේම අවංචාවක්. ඒ නිසා තමයි මේවට බැහැර කරන්නේ. එතකොට අපි අහන ලොකුම ප්‍රශ්නය ඒවායේ තියෙන මොනවා හරි වටිනා දෙයක් අරගෙන ඒවා ප්‍රතිපනේනය කළා ඉතුරුවා මොකද කරන්නේ? ඉතුරුවා කොහටද දාන්නේ? ඒ ඉතුරු ප්‍රමාණය කොච්චරද? මේවා හොයන්න ඕන. ඒවායින් අහුල ගන්න වටිනාකමක් ඇති ප්‍රමාණය කොච්චරද? එතකොට ප්‍රමාණය වශයෙන් ඉතුරු වෙන කුණු ප්‍රමාණය කොච්චරද? ඒවා දැම්මේ කොහෙටද? දමන්නේ කොහෙද? මේ විදිහට ලංකාව එංගලන්තයේ හෝ විදේශිකයන්ගේ කුණු දාන බිමක් බවට පත් කරන තැනට ක්‍රියාත්මක වෙලා තියෙනවා හේලි ඉස්ලාගේ කොම්පැනියකට ලාභ උපයන්. මේ ගැන කොච්චර දැන්වීම් නැම්මත් මේ ගැන කරන පරීක්ෂණය අනුව ලංකාවට වෙන හානිය බලන්න ඕන. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා අංශයක් ලංකාවට ගෙනෙන කිසියම් ද්‍රව්‍යයක හානියක් තියෙනවද බලන්න. මොනවද කළා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුයි. මේ කුණු මේ විදිහට ගෙනීම නිසා ලංකාවට සිදුවෙන විශාල අසීරුතාවය, ලංකාවට සිදුවෙන විශාල හානිය, මේ පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි. ආණ්ඩුවට 2013 ගැසට් එක පෙන්නලා ගැලවෙන්න බැහැ.